සාදරයෙන් පිළිගන්නවා ඔබ සැම ෆිෂ් කට YouTube නාලිකාවට අද අපි වීඩියෝ එක අපි ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ අපි දවල් ගිහලා පුළුන්න මාළුන් තෙලපු දැල් වලට අහුවෙන්නේ මොනවාද මාළු කියලා අර සුදු පාටි පෙරේ බෝලයක් වගේ ඒකට අපි කියන්නේ බෝයාව කියලා ඒකෙන් තමයි අපි අඳුරගන්නේ අපේ දැල මොදි කොහෙද තියෙන්නේ කියලා අපි දැන් දැල අල්ලන ගමන් ඉන්නේ දැල අල්ලනවා කියන්නේ යාළුවනේ දීවරංග භාෂාවෙන් මූදේ තියෙන දැල අරන් බෝට්ටුවට දාගන්න එකට ඔය දැල මුලින්ම ඉන්නේ යාළුවනේ ඒ දැය පුළුන්න කියන මාළුවා මේ මාළුව ගත්තොත් කිලෝ එකක් රුපියල් සාමාන්‍යයෙන් කිලෝ එකක් රුපියල් 700ක් විතර වෙනවා ඔය සුදු පාටි දිලිසෙන්නේ මේ මාළු ගොඩක් සැර නැති මාළු జాතියක් ඒකින් දා බය නැතුව කිරි දෙන අම්මලාට පොඩි බබාලටම කන්න දෙන්න පුළුවන් පණපිටින්ම පුළුන් එක්ක යාළුවනේ ඒකට බලා ගන්න පුළුවන් හරි දාන්න පුළුන් මාළු ගත්තොත් යාළුවනේ ග්‍රෑම් 200ට වැඩි මාළු සේරම කම්පැනි දානවා ඒ කියන්නේ පිටරට යවනවා මේ මාළු ලංකාවේ මිනිස්සුන්ට කන්න මාළු ඔක්කොම කම්පැනි නේද ඔක්කොම පිටරට ඊළඟට අපි දැලේ ඉන්නෙත් පුළුන්ෙත් තමයි බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ග්‍රෑම් 400ක විතර පුළුන්ෙත් තමයි මේ මේන් යාළුනේ ටයිගර් ඉස්සෙක් මේසු ගත්තොත් එීම කිලෝ එකක් රුපියල් 3000ක් විතර වෙනවා ඉස්සගේ ප්‍රමාණය ලොකු වෙන්න යාළුවනේ ඉස්සගේ මිල වැඩි වෙනවා ප්‍රමාණය පොඩි වෙන්න මිල අඩු වෙනවා ඒ අතරින් ගත්තොත් එීම සාමාන්‍යයෙන් ඉස්ස කිලෝ එකක් රුපියල් 3000 ඉඳන් 1200 දක්වා යන අවස්ථා තියෙනවා टाइगर इस पिटे सुतपाटिंग इरी अन्नी शातम अभी मेसा टाइगर इस इलाटल आलू अंजिला अभी दवा मे मालू हर तोर मालू अगे तोर मालू भी रसक्तम दिए मे मालू गुडाक बेदलता गुडाक रसल खाल बल बेदला मे मालू गोत्तम कि रूपये अटसी अक्तर तम इवें मे मालू चर कटूर मालू जाति मे मालू गुडाक उत्सव अवस्था वर्ट पार्लमेंट पावा पावचे मेवागे मालूता मकद कटूनती अभी आलूनी अत दी गोडमीद किलोमीटर पहाक इतर दूरी अलू तिंग अदन पोर्ट सिटी किटू बलगंड पुलवा ये वराय बेम ඊළඟට අපි දැලේ ඉන්නේ යාළුවනේ කට්ටාවෙක්. ඔගොල්ලෝ ගොඩක් කට්ටේ කට්ට කරවල දැකලාදී. නමුත් කට්ට මාළුව දැකලා නැතුව ඇති යාළුවනේ. මේ ඉන්නේ කට්ට මාළුවෙක් තමයි බලා ගන්න. කට්ටා වර්ග ගත්තොත් මේ යාළුවනේ පුල්ලි තුනේ කට්ටාව, සාඹ කට්ටාව, චප්ප කට්ටාව, පැතලි කට්ටාව කියලා වර්ග ගොඩක් ඉන්නවා. ඒ වලින් ගත්තොත් අද අපිට අවු වෙලා තියෙන්නේ පුල්ලි තුනේ කට්ටාවෙක්. ඔගොල්ලෝ බාන්න පිටේ පුල්ලි ඇති. කහපාටින් දිලිසෙන කට්ටාව. ඊළඟට අපි දැලේ ඉන්නේ යාළුවනේ පොඩි කට්ටාවෙක්. කට්ටාව ගත්තොත් යාළුවනේ කට්ටාව කිලෝ 10ක විතර කට්ටාවෙක් අරන් වේලුවොත් ඒකෙන් භාගයට භාගයක් අඩු වෙනවා. බර අඩු වෙනවා. ඒ නිසා තමයි කට්ට කරවල මිල වෙච්චර වැඩි. කට්ට කරවල අපි ගෙදර උයනවා නම් යාළුවනේ හොඳට ලුණු යඹ ලත ගාලා තියලා තමයි අපි උයන්න ඕනේ. ඒ මුණොත් තමයි මේ මාළුවක රස නැත්තම් එච්චර රසක් එන්නේ නැහැ අපිට. මට්ට සෙවි මේනි යාළුනේ පන්නාව කියන මාළුවා මේ මාළුවත් යාළුනේ ග්‍රෑම් 200ට වැඩි මාළු සේරම කම්පැනි දානවා ඒ කියන්නේ පිටරට යවනවා මේ මාළුත් ගොඩක් කට්ලට් වලට එම ගන්නවා කට්ලට් වලට එම හරි රස මාළුවක් තමයි පන්නාව මාළුවා කියන්නේ ඔබන්ට බලා ගන්න පුළුවන්
පණපිටින් පන්නාවක් තමයි අපිට අද අවුලා ඉන්නේ. හරි. දැලට දැන් අවුච්ච පන්නාවෙක්. එන්නේ හඳ වගේ. හඳ මොකේ? හරි හරි. ඊළඟට අපි දැලේ ඉන්නේ යාළුනේ කට්ටාවේ. ඔකට බලා ගන්න පුළුවන්. ඒත් පොල්ලි තුනේම කට්ටාවේ තමයි. අද අපිට පොඩි කට්ටාව තමයි යාළුවනේ හවු වෙලා තින්නේ. නැත්තම් අපිට කිලෝ 10 15 ලොකු කට්ටාව අවු වෙනවා. ඔකට බලා ගන්න පුළුවන් අද අපිට අවුලා තියෙන මාළු ටික. අද අපිට එච්චර වාසියක් නැහැ යාළුවනේ. එහෙම තමයි දීවර රස්සාව කියන්නේ. දීවරස්සා හැමදාම වාසිත නැහැ හැමදාම ආවාසිත නැහැ. ඒ මොන වුණත් අපි මේ රස්සාවට ආදරේ. මේ රස්සාවෙන් තමයි අපේ පවුල් රැකෙන්නේ. අනේ ඕර ප්‍රතිවිද්‍යා කරයි. මේ න්‍යාලුව තවත් පන්නාවෙක්. මේනි තවත් පොඩි කට්ටාව දෙන්නේ යාළුවනේ. අද අපිට පුළුණ මාළු වල කට්ටාව මාළු තමයි ඉන්නේ. මේ දැල පුළුණන්ට එව්වට පුළුණන්ට අවතරව තව තව මාළු තව වෙනවා. එච්චර වාසි දවසක් නෙමෙයි යාළුවනේ අපිට. අපිට ගොඩක් මාළු වුණ දවසක මම ඔයාලට වීඩියෝ එකක් ගේන්න කොහොමද අපිට මාළු අවුන්නේ කියලා. මේනි තවත් පොඩි කට්ටාවේ. යාලුනේ අද අපිට આવුණු මාළු ටික. කොහොමනම් මේ මාළු ටික අපි රුපියල් 3500 මිලකට තමයි වික්කේ. එක්කෙන්ට පංගු අම්මුණ රුපියල් 10 බැගින්. වීඩියෝ එක හොඳයි නම් යාලුවනේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එක නැවත හමු වන්නම්. ස්තුතියි.